මේක දැන් ජනාධිපතිතුමා කිව්වත් නැතත් ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තියන්න වෙනවා. මේ කියන්නේ ඒක ජනාධිපතිතුමා තියයිද නැද්ද කැමතිද අකමැතිද ඒ මුකුත් අදාළ නැහැ. මොකද ජනාධිපතිවරණය මේ පළාත් පාලන ඡන්දේ පළාත් සභා මැතිවරණය වගේ එකක් නෙවෙයි. ඒක නිරුත්සාහිකව කැඳ වෙනවා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ නොවැම්බර් 17ට පෙර ජනාධිපතිවරණය පවත්වා දුරේ දිවුරුම් දීමේ කටයුතු සියල්ල අවසන් වෙන්න ඕන. නිසක වශයෙන්ම ඊළඟ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් කවුරුත් කිව්වත් නැතත් ඒක මැතිවරණ වසරක් කියන්න හැබැයි එකක් තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දෙත් ඒක ඇතුළෙම තියෙනවද නැද්ද කියන එක මට හිතෙනවා ඒකත් තියයි කියලා. එතකොට ඊළඟ මේ වර්ෂයේ ජනතාවට යම් සහනදායී වැඩපිළිවෙලක් ලැබෙයි කියලා ඉස්සෙල්ලා නෑ මෙහෙමයි දැන් ජනතාවට ලැබෙන සහනයි මැතිවරණයි කියන එක ගලපන්න ගත්තොත් ওই දෙකෙන් එකක් එනනම් අපිට අතාරින්න වෙනවා. ওই දෙකම අතාරින්න බෑ. මැතිවරණය වෙනුවෙන් සහන අතාරින්නත් බෑ. සහන වෙනුවෙන් මැතිවරණය අතාරින්නත් බෑ. ඒ නිසා මේ දෙකට ඔහොම නිදහස ඉස්සරහ